අද යනවා හලාබ පාලම බලන්න. දැන් ඉන්නේ රජමාවතේ. රජමාවතේ කියන්නේ ඉස්සර පාවිච්චි කරපු පාරක්. බදුල්ල පැත්තේ කට්ටිය නුවරට යන්න මේ පාරේ තමයි නුවරට ගිහින් තියෙන්නේ. කියන්නේ බදුල්ල නම් නුවර යනවා නම් ළඟම පාර තමයි මේ පාර. හැබැයි මේ දැන් යන්න බෑ. පයින් ගිය පාරක් තමයි ඉස්සර. දැන් මේ පාර හදාගෙන යන ගමන් තියෙන්නේ මේක නම් කාපට් එක ගහලා තියෙන්නේ. අර පැත්තේ යනකොට වැඩ නැවතිලා තියෙන්නේ. මගට විතරයි යන්න පුළුවන් නුවර යද්දි. හැබැයි මේ පාර හැදුණා නම් මාර පහසුවක් මේ පැත්තේ කට්ටියට නුවර යන්න. අනිත් පැත්තේ යනට වඩා ගොඩක් ළඟයි මේ පැත්තෙන් යන එක. දැන් ඉන්නේ අපි හලාබ පාලම කිට්ටුවට ඇවිල්ලා. මෙන්න මේ හරියකට වෙන්න හලාබ පාලම ඔතනද මම පේන්නේ? මේ හරියින් පේනව නේද? මේ හලාබ පාලම තියෙන්නේ මේ මොන ගඟද බං? උමාවේනේ. උමාවේ හරහා තමයි හලාව පාලම තියෙන්නේ. ආ මෙන්න මෙතනට පේනවා. වෙන නාලිත් පැත්ත. මේ තියෙන්නේ උමාවය. මෙන්න මෙතන තමයි හලාව පාලම තියෙන්නේ. වටේම තියෙන්නේ කඳු තමයි ඉතින්. මාත් එක්කද යන්න ඉන්නේ පසිඳු ඉන්නවා. පසිඳු ඉන්න කවිස්ක ඉන්න කවිස්ක. අවුදෙන් තමයි යන්නේ. යන් එන ඉස්සරහට ගිහින් බලමු. කලාබ පාලම කියන්නේ මොකද්ද කියලා. අපි දැන් ආවා කලාබ පාලමට හැරෙන තැනට. ඉස්සෙල්ලා මම ආපු පාර හරියට කිව්වේ නැහනේ. මෙතනට එනවා නම් එන්න ඕනි බදුල්ලට ඇවිල්ලා බදුල්ලෙන් හාලියලට එන්න ඕනි. හාලියලෙන් කැටවල, ඒ කියන්නේ කැටවලකින් අපි නාරංගල හැම යනවා නම් කැටවල හරහා තමයි යන්න තියෙන්නේ. ඒතකොට කැටවලට ඇවිල්ලා කැටවලින් එන්න ඕනි. කොහෙද නම් පනාකන්නි පැත්තනේ. ඔව්. කැටවලින් එන්න ඕනි පනාකන්නි පාරේ. එනකොට තුම්මං හන්දියක් තියෙනවා මෙදගස් පිටියේ කියලා. ඒ හන්දියෙන් දකුණට පාර තමයි එන්න ඕනේ. මේ පාර තමයි රජමාවත කියන්නේ. නුවරට තියෙන රජමාවත කියවම අහුම ඕන කෙනෙක් දන්නා මේ පැත්තේ. ඒකල ඒ පාර දිගේ දිගටම ආවම මෙන්න මේ මෙතන මහල පොඩි පාරක් තියෙනවා. එතන හම්බ වෙනවා. ඉතින් තමයි යන්න තියෙන්නේ. බයික් එකුණ දාන්න පුළුවන් ඕන්න. අපි එක පාරක් වෙලද බයික් එක දැම්මා. දැන් ඉතින් බයික් එක දාලා තියෙමු ගුණ නැහැ. පයින් යනවා ටික බලාගෙන. හෙල්මට් එක ගන්න ඕනේ. බයික් එන්න පුළුවන් කියලා එදාට වඩා පාර අමාරු වෙන්නේ හොදන් කියලා නේ. ඔන්න හලාව පාලම. මේක හදලා තියෙන දිනයක් ගහලා තිබා මෙන්න මේ හැදීක. මේක හදපු දිනයක් ගහලා තිබා. ආ මේ ඉස්සරහනේ. දිරලක් දන්නේ නැහැ දීනේ. මෙතන ගහල දිනා මේක හදපු දිනේ පේන්නේ නැහැ මේක කැමරාව දිහා. අගෝස්තු තමයි මේක හදලා තියෙන්නේ. මේ පාලමේ එහා පැත්තට ගියාම ඌව පරණගම. මේ පැත්ත අපි ආව පැත්ත වනාගන්නේ මේ පැත්ත. ඌව පරණගම මේ පැත්ත යාකරන පාලමක් තමයි මේක. හැබැයි මේ කතාවක් කියනවා මේක වැරදිලා හදපු එකක් කියලා. ඒ කියන්නේ මේක ලොකු ප්‍රයෝජනයක් නැහැ හැදුවට. වාහනත් මේ පහලින් තියෙන්නේ උමාවය. වතුර සරයි අද නම් මේ මඩ වතුර ගොඩක් එන්නේ. Thank you.
පාලමට එහා පැත්තෙන් මෙතන තියෙන බටු වගාවක් තියෙනවා. ඊටත් එහා පැත්තෙන් තියෙන අකුම්පුර. මෙතන තියෙන මේ කමත තේනයි හෙංගවිතනයි කුඹුරයි ඔක්කොම එකට තමයි තියෙන්නේ. මේ අතන වී දාලා තියෙනවා, වේලෙන්න දාලා මේ දැන් පික්කර කලින් එකතු කරා. මේ රසක් එන්න නිසා වෙන්න ඇති. යාළුවෝ තියෙනවා අඹේ. මේ අර පැත්තෙන් කට්ටිය ඉන්නවා ගොයන් කපලා, මේ පැත්තට අරන් එනවා.